ඉදාමිදාතුර ලංකාවේ සමිතා මුදුන්කොට සොඳුරු කලාකාරිනිය ගැන නොදන්න කවුරුත් නැත්තරම් වගේම වේදිකාවේ නැතුම්බරේ සොඳුරු ගායිකාවක් කිවොත් හරියි. ප්‍රේක්ෂක ජනතාව අතර ජනප්‍රිය සහ ප්‍රසිද්ධ වුණු අය මේ දිනවලදී කතාබහට විවේචනයට ලක්ුණේ ඇගේ ලාබාල ප්‍රේමාදරය නිසාමයි. චිරන්ත සමිතා එරන්දතිරි ලංවෙච්ච දවසේ ඉඳන් අද වෙනකන් සමාජ මාධ්‍ය පුරාවටම දැඩි කතාබහට ලක්ුණා. මේ වෙනකොට අය 50 පසුගලත් නැවත මවක් වීමේ අපේක්ෂාවෙන් ඉන්නවා කියන දේ අපි කාටවත් අලුත් දෙයක් නෙවෙයි. අතුල අධිකාරිය කියන ලංකාවේ ගොඩක් අය ආදරය කරන චරිතයක් වගේම නිහතමානී චරිතයක්. අද වීඩියෝකින් අරගෙන ආවේ නැවත මව පදවිය ලැබූ සමිතා ඉලක්ක කරගෙන පරණ සැමියා වුණු අතුල අධිකාරිය කලාකරුවා තිබු සංවේදී සටහනක් ගැන. මෙන්නේ සටහන. මම ගොඩක් වෙලාවට ජීවත් වෙන සංගීතයත් එක්ක මම එදා වගේම අදත් සංගීතය තමයි මුල් තැන දෙන්නේ. මගින් වෙන් වුණ සමිතර වගේම මගේ දරුවන්ට මම එක හා සමානව ආදරය කරපු තාත්ත කෙනෙක්. සමහර විට මගේ ජීවිතේ දරුවෝ වෙනුවෙන් වෙන්න තියෙන යුතුකම් 100%ක්ම වෙන්න නැතුව ඇති. අපි දෙන්න විවාහ ජීවිතෙන් වෙන්නුනත් අපි තාමත් එකට කතා බහ කරනවා සින්දු කියනවා. අපි වෙන්නුනත් එක පොලක් වගේ තමයි ජීවත් වෙන්නේ. මේ දවස්වල සමිතා ආයෙත් මවක් වෙන්න ඉන්නවා කියලා සමාජයේ ලොක් කතාවක් හැදලා ඉවරයි. හැබැයි මේ දේ ඇත්තද බොරුවද කියලා මම දන්නේ නැහැ. ඒත් මම හැමදාම සමිතර වගේම මගේ දරුවන්ට ආදරය කරනවා ආශිර්වාද කරනවා. ඒක මගේ හැටි. මේ ලෝකෙ දික්කසාදුණු පළවෙනි පිරිමියා නෙවෙයි මම. සමිත කියන්නේ මම ගොඩක් ගරු කරන චරිතයක්. සමාජ මොන කතා කිව්වත් බැන්නත් මම ගන්නේ හොඳ දේ විතරයි. මට වගේම සමිතර බණින නොබණින රසිකයොන්ට අපි එදා වගේම ආදරෙයි. නිහතමානී විදියට නිහඬ වීට පතුල අධිකාරී සඳුරු කලාකරුවා නිහතමානී විදියට නැවත මවක් වුණු සමිතා වෙනුවෙන් තිබු සංවේදී සටහන ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබ සමිතර සහ අතුලට ආදරය කරන චරිතයක් නම් වීඩියෝ එක ලයික් කර දැනගමන් ඔබගේ වටිනා අදහසත් පලින් කමෙන්ට් කරන්න.